ශ්‍රී ලාංකිකයෙකු විදියට කාලයකට පස්සේ හිතේ හැටියට සතුටු වෙච්ච දවසක් තමයි ඊයේ දවස. ඒ වගේම අවුරුදු 8කට පස්සේ අපිට ආසියානු කුසලානේ දිනා ගන්න වරම් හම්බ වෙච්ච දවස තමයි ඊයේ දවස. ඒ නිසා ඒ පුදුම සතුට හිතේ තියාගෙන නිදාගත්ත සමහරු තාම නිදි, තවත් සමහරු ඒ ගැම්මෙන්ම නැගිටලා උදේ වැඩ පටන් අරන් ඉන්නවා. ඉතින් ඊයේ මැච් එකේ වෙච්ච දේවල්, එතකොට ඒ මැච් එකෙන් ඉස්සරහට අපිට වෙන දේවල්, මේ හැම දෙයක් ගැනම කතා කරන්න අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්ත ක්‍රීඩකයෙක්, ඒ වගේම නායකයෙක්. ඒ තමයි හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක හෂාන් තිලකරත්න. සුබ උදෑසනක් හෂාන් මහත්මයා. Good morning, good morning. කොහමද? බම්බලු ඇහෙන්නේ නැති වුණාද කියලා. ඉතින් හෂාන් තිලකරත්න, ඔබ වැනි ප්‍රවීණ ක්‍රීඩකයෙක්ගෙන් අපිට මේ ක්‍රිකට් තරඟය ගැන වැඩි විස්තර දැනගන්න ලැබෙන කේකාතකින් ලොකු දෙයක්. ඉතින් මේ මැච් එක බැලුවා නේද? මේ මැච් එක බැලුවා, ඉතාමත් සතුටුයි. මොකද ඊ අපේ ලංකාව ඉතාමත් විශේෂිතව තරඟ දෙකක් තිබ්බකක් අපි netball තරඟය දිනුවා, ඊළඟ අපි cricket තරඟය දිනුවා. මම හිතන්නේ දැන් අපි මේ මැච් එක බලලා දැන් මම උදේ නැගිටලා ඉන්නේ ආසියාන කුසලානේ අතේ තියාගෙන. ඔයාට නම් ඉතින් කප් ගහලා පුරුදු නැති කෙනෙක් නෙවෙයිනේ නේද? ඒනාට ඊයේ අපේ මම හිතන්නේ අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ රටට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට මුවගට හිනාවක් ලබා දුන්න විශේෂයෙන් අපේ කොල්ලෝ සහ අපේ කෙල්ලෝ. ඒක ඉතාමත් විශේෂිත දවසක්. ඉතින් හැම කෙනාටම ස්තුතිවන්ත වෙන, විශේෂයෙන් මේ අපි වාසනාවන්ත වුණා තරඟ දෙකම නරඹලා සතුටු වෙන්න. ඒක මම හිතන්නේ අපේ ජීවිත කාලේ මම හිතන්නේ මම දැක්ක හොඳම තරඟාවලියක්. ඉතාමත් ලොකු ගමනක් ආවා, ඉතාමත් මහන්සියෙන් ලොකු දෝෂාරෝපණ මැද ආපු ගමනක හොඳ ලස්සන අවසානයක් තිබ්බා. ඉතින් මම හිතනවා මේක දිගටම අපේ කොල්ලෝ ටික කන්ටිනියු කරයි කියලා. මොකද ඉස්සරහට එන අභියෝග ජය ගන්න මම හිතනවා මේ තරඟාවලිය ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් ලබා දුන්නා කියලා. ඉතින් සතුටුයි, හැම කෙනාම සතුටු වෙනවා. හරිම උද්දෝගෙන් අද අපි දවස ගෙවන්නේ අනිවාර්යයෙන්. හෂාන් අයියා, දැන් මේ මැච් එක බලනකොට මුලින්ම ටොස් එක වින් කරලා පාකිස්තාන් ටීම් එක අපිට බැටින් දුන්නම අපිට අවාසියක් වෙන්න ඉඩ තිබුණා කියලා අපිට පොඩි බයක් ඇති වුණා. ඒ ගැන වා මොකද හිතන්නේ? නෑ, එතකොටත් මම ලුකා විශ්වාසයෙන් හිටියා. අපි එතකොටත් ජයග්‍රහණය කළ ඉවරයි. ලෝක ක්‍රිකට් වල තිබ්බ අභිමානය සහ ගෞරවය අපි එතකොට ලබාගෙන ඉවරයි. ඉතින් ඊයේ ටොස් එක අපි පෙරදිලා බැට් කරලා ලබාගත ජයග්‍රහණය තමයි ලොකුම ජයග්‍රහණය. ඒ කියන්නේ කාටවත් අපිට ඇඟිලි දික් කරන්න බෑ. අපි ෆීල් කළා, අපි චේස් කළා. නමුත් ඊයේ ඒ චැලෙන්ජ් එක අපි ගත්තා. විශේෂයෙන් 58 විකට් පහක් තිබ්බ වෙලාවේ අපේ බානුක සහ බලදු ක්‍රීඩා කරපු විදිය ඉතාමත් බුද්ධිමත් ක්‍රීඩාවක්. දැන් අපි ඉස්සර කියන්නේ මේ ස්කිල් එක විතරක් නෙමෙයි, දැන් මේ අපිට නොලෙජ් එක තියෙනවා. ඒ කියන්නේ දැනුම තියෙන ඕන අවස්ථාවක තරගයක් අවාසි වෙන විදියට වෙන වෙලාවක කියලා දැනුම පාවිච්චි කරලා තරගය ජයග්‍රහණය කරගෙන යන ඒ බුද්ධිය අපිට දැන් ලැබිලා තියෙන එක ලොකුම ක්‍රීඩාවේ පරිණත වීම කියන්නේ මේකයි අන්තිම. එතකොට දැන් ඩුබායි තනනිල්ල මේක ගැන ඔයාට අත්දැකීම් ගොඩක් තියෙනවනේ හෂාන. එතකොට ඒ හැසිරීම රාත්‍රී තරගයකදී පාකිස්තාන් ටීම් එකට අවාසියක් වුණාද? මොකද්ද උනේ ඒගොල්ලන්ට? මම හිතන්නේ ලොකු වෙනසක් තිබුණා කියලා අලුත් තනනිල්ල. හැබැයි අපේ පන්දුයන්න් අපි දිගටම අපි දැක්ක මේ තරගාවලිය තුළම තාමත් හොඳින් පන්දුයවුවා. විශේෂයෙන් අද තියෙන තාක්ෂණයත් එක්ක ඒගොල්ලන්ගේ දුර්වලකම් අඳුනගෙන ඒ පන්දු වැවීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. ඒක මම හිතන්නේ සියලුම කළමනාකාරීත්වයේ ස්තුතිය පිරිනමන වෙනවා. මොකද නැහැ පාකිස්තාන වගේ කණ්ඩායම දෙපාර පරාජය කරන්න. ඉතින් මේ තරඟාවලිය පුරාම ලෝකේ ඉන්න මේ ආසියාවේ ඉන්න හොඳම කණ්ඩායමට පරාජය කරනවා. මං හිතන්නේ අපිට අවුරුදු ගානක් තිස්සේ අපේ ක්‍රීඩ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙච්ච දේ මේකයි. තව මං හිතන්නේ තවදුරටත් අපි ශක්තිමත් වෙලා ළඟ ඉන්න ලෝකසලානේ මං හිතන්නේ අපි හොඳ තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් තැනක් ඉන්නේ. ඉතින් මම හිතනවා අපි ඔක්කොම එකතු වෙලා අපේ ක්‍රීඩකයන් වටා එක රාශි වෙමු. මොකද දැන් තමයි මේගොල්ලන්ගේ හොඳම කාලේ ඉන්නේ ඉස්සරහට. අනිවාර්යයෙන්ම. එතකොට දසුන් ශානකගේ නායකත්වයේ තම කෙටි කාලයක් ඇතුළත යා ටීම් එක ඉස්සරහට මරන් ආව හොඳ ලීඩර්ෂිප් එකක් දීලා අපේ ප්ලේයර්ස්ලාගේ පාර්ට්නර්ෂිප් එක, මේ ගැන අපි වචනයක් කතා කරමු. ඔව්, මං හිතන්නේ අපේ කණ්ඩායමේ තියෙන කණ්ඩායම හැඟීම් ඉතාමත් උසස් මට්ටමින් තිබ්බා. විශේෂයෙන් කණ්ඩායමේ අනිත් අය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඉතාමත් උසස් ගණයේ තිබුණා. දසුන් ශානක ගැන කතා කරනවා නම් නායකෙක්ට නායකත්වයේ හරි මේ ගුණාංග පිළිබුම් කරන්න යම්කිසි කාලයක් දෙන්න ඕනේ. ඉතින් දැන් මේ වෙනකොට යම්කිසි පරිණත වීමක් අපි දකිනවා දසුන්ගෙන්. ඒක ඉතාම සුබවාදී අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඉතාමත් හොඳ නායකයෙක් හැටියට අද ලෝකයේ සිළු දෙනම් පිළි අරගෙන තියෙනවා. හෂාන, අන්තිමට මහලෙම ඊයේ මැච් එකේ ටර්නින් පොයින්ට් එක උනේ මොකද්ද? කවුද?
මං හිතන්නේ 58ට 5ක් තියෙන වෙලාවේ බානුක රාජපක්ෂ සහ වනිදු හසලංගගේ පන්දුර පහර දීම ඒගොල්ලන් තමන්ගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා ඒ පන්දුර පහර දීම තමයි අපිට 170ක් කරා යන්න ඕනේ. ඉතින් ඒක මං හිතන්නේ අපේ ඒක තමයි ටර්නින් පොයින්ට් එක. හරි. එහෙනම් අවුරුදු 8කට පස්සේ අපි මේ විදියට ආසියානු කුසලානේ දිනාගත්තා. ඒ සතුටත් එක්ක අපි විශ්කරමු නේද හදවතින්ම ඉස්සරහට යන ලෝක කුසලානේ දිනා ගන්න මේ පුංචි රටේ ක්‍රීඩකයෝ හැම කෙනෙකුටම වාසනාව ශක්තිය ලැබෙන්න කියලා. ඇත්තටම අපි ඔක්කොම ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉස්සරහට ශ්‍රී ලංකා ක්‍රිකට් වල අපි මේ පොඩි කොල්ලෝ ටික ඉතමත් හුඟක් පොඩි උනාට හුඟක් ලොකු දේවල් ඉස්සරහට කරයි. අනිවාර්යයෙන්ම. එහෙනම් ඉත වාගේ වචනත් එයාලට අනිවාර්යයෙන්ම ශක්තියක් වෙනවා. Thank you so much අපිත් එක්ක කතා කරන්න ගොඩාක් විසි වෙනවා. හරි. ඔකේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහත්මයා තමයි මේ සම්බන්ධ වුණේ. එක දිනපු හැමෝම ගැම්මෙන් ඉන්න වෙලාවක අපි ඉස්සරහට එන ලෝක කුසලානයටත් මේ වගේම ශක්තිමත්ව අපේ ටීම් එකට සප් එක දෙනවා කියලා හිතාගමු. ඕකේ.